මධ්‍යහනක් ස්වාධන රූපවාහහිනේ මධ්‍යහන ප්‍රධාන ප්‍රෘති විකාශය සමගින් ඔබහමුවන මම නිමේශ චමත් සංකල්ප ප්‍රථමයෙන් ප්‍රවෘතිසි රස්ථල. හිටපු ජනපති මයි ප්‍රේත් හිටපු අකමැති වනිලුත් උසාවිගන්න දින නියම කරයි. අනාපේට අංකයක්වෙන්න මැකෝ සකච්චා අරබයි තීරණය ගැන කියන්න භක්ෂ නියෝජිතින් හවසට කැනවයි ඊඒ නිහඬතාව විධදමා ගිවී යන්න පැකීපේතීම කොරෝණා රෝගීන් හයක් හමුවේ. නයිටන් ගේෙල්ගේ අගේ ලෝටම දැනෙන මොහොතක ලොවේම හෙදියන් තමදිනය සමරයි බස්කැමුණුගේ තීරණය අපේ තීරණයක් නොවෙයි ජනතා සෙවය ඉටුකරනවා බස්සිමියන්කයි. ගන්දරින් සහ මොරෝකින් රුපියල් පෝටකටත් වැඩි අයිස්තෝගයක් පොලිස්පාරයට. හොරියාවේ කොරෝනාවේ දෙවන වටේ අනබයි. අලුතින් රෝගීන් අනු හතරක් හමුවෙැයි. දේශය පැවතේ. පස්කු ්‍රහාරය වැලක්වීමටයුතු නොකිරීම සම්බන්ධයන්, හිටපුූ ජනාධීපති මෛත්‍රීපාල සිරිසයන සහ හිටපු අග්‍රවා මාත්‍යයරණනිල් වික්‍රමසිංහන මහත්තුරන් ඇතුු, පාර්ශ්ුව කිහිපයකට එරෙහිව ගොුණු කරඇති මූලික අයිතිවාසිකාම්පෙත් සම් දොළහා විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දිනනියම කලා. පස්කු ඉදින සිද වූ මරග බරන පහරය වැලක්වීමටයතු නොකිීම සම්හන්ධය වගෞත්තරකාර පාර්ශවකකිහි පේකට හිව ්‍රේස්ථාධිරනය හමුවේ මුල්ලික අයිතිවාසිකම් පෙත්සම් දොහක් ගුණු කරති වෙනවා එම පෙත්සම් සැතැබ මස දෙක්තුන හා හතරයන දිනවලදී විභහගයට ගැනීමට ශ්‍රේස්ාධිකරනය දින නියම කලා හිටපු පොලිස්පති පූජ ජයසුන්දර හිටපු ආරක්ෂ කලක හමසිරල් පනනාන්දු හිටපු ජනාධපති මත්‍ර පාලසිසේ හිටපු ග්‍රමාතති අනිල් විිකම සිහය මහතුරන් ඇතු පාර්ශවකහි පෙකටෙ හියි මෙම පෙත් සම් ගොන කරඇේ. තරන් ලෙ න ර ඇති හිට ප දීපති ත ප ල හි ත ක්කම සි මහ තුරන් ව ව ති ප ති ප සිට බව. ට ප වස් ාධි කරනට දැනම් දීතිබුණ. ෛත්‍රපාල සිසේන මහතා වෙනුවෙන් අද දින පෙන සිට ජනාධිපතිනී තිය යිස ස්ताපාමහතා ප්‍රකාශ කली ඇතැම් පෙццаම්මලට අදාලව තම සේවාදා කට මෙක් නො ලබී ොවැැති වයි. යනුව එම පෙ ම්ට අදා නොතිසි, වගෞතරකරුවන්ට ලබන විසි දෙවනදාට පෙරයවීමට ක ීතු කර ෙස වස්ताාධිකරනය යෝග කළ. ප සම්මලට ෙ විරෝධතා ජනි මස දහසේ වනදා වන විට ගොුණු කරන ලෙසත් ප්‍රති විරෝධතා ජලි දාසය වනදා ගුණු කරන ෙසත් අදාල පර්ශ ියෝග කරු. ඩුක්‍රම වවස්ථාවේ දොළහෙ එක වගන්තය සඳහන් මූලිකයිතිවාක බැලු බැල්මට ල්ලංගනය වී ඇති බව ශ්‍රේෂථාධිකරන මී පෙර තිරණය කරතිබුණ. මෙම පෙත්සම් අද දින කැඳවන ලැබුවේ ුවුණන කුවිහාරේ. එස් තුරෙේ රජා සහ, ගාමින අමරසකරයන ත්‍රිපුද්ගල විනිසුර මඩුල්ල හමුමුවයි. ඉදිී මහමැතිවරය පැත්වීම සහ අපේක්ෂකයන්ට මනාප අංක නිකුත් කිරීම ඇතුළු කරුණු උගණනාවක් සම්බන්ධයෙන් විශේෂසාකච්ඡාවක් මැතිවරණ මහලෙකම්කාරයාලයේදී තැවැත්වෙනවා. එ සාකච්ඡාාවේදී එලළමෙන තීරණ සම්බන්ධයෙන් දේශපාන පක්ෂ නෝජතයන් දනවත් කරීම අද පස්වර්ු වේසිදු කරන බවයි මැතිවරණ පරීක්ෂණ සහ ක්‍රම සම්පාදන අධ්‍යක්ෂ චන්න පීද සිල්වා මහතා ප්‍රකාශ කළේ. ඒදිනේ කිසිදු කොරනාා රෝගියකු හමු නොවූ අතර අධනේ රෝගීන් හයදිනකු හමුුවී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්‍යයක්ක් ජෙනරාල් විශේෂක්ඥ වෛද්‍ය අනිල් ජාසිංග මහතා ප්‍රකාශ කලා. සෞඛ්‍ය ඔපදස්කරටම පිළිපදින ලෙසයි සෞඛ්‍ය ංශ ජනතරාවකයෙන් එල්ලා සිටෙන්නේ මෙරට කොරනා රෝගීන්ගේ සංඛ්‍යාව මෙයවන විට අටස හට නවයක්තක්වාා ඉහළ ගොස්තිබෙනවා රෝගී පසි හත් දෙනෙකු වදුරුටත් රෝහල්ල ප්‍රතිකාර ලබනවා. වෛද්‍යහ අධීක්ෂණයටතේ කැසේ දා හතර දෙෙනෙකු පසුවනවා රෝගින් තුන්සි හතලි තුන් දෙෙකු සුේ ලබා රෝහල් වලින් පිටි ගිය. ඒෙදින දීද පිසි. පරික්ෂණ එක්ද හස් පනස් හතක් සිදුකරතිබෙනවා. පීය දිනේ ඉදස් පනස් හතක් පමණ අරීක්ෂණ කල තිනො පCR පීක්ෂණ විශේෂෙන් අපි දැක්ක ඉය දිනේ මේ විවෘත කිරීමත් සමඟ බහෝස්ථානවල ඒවගින් ප්‍රවාහනයේ ප්‍රකිය අස්ථානවල හොඳ තත්වයක් තින බව මෙහි වැදගත්වන්නේ අපි මේ දැන් ගත කරන්නේ පූර්ුව පශ්්‍යාත් කොවි දහනමය සමය කොවිD දහනමය සම්පූර්ණයෙන් ඉවත් නොූ ඒ සඳහා ගමන් කන්න කාලසීමාවක මේ ලෝකයේ ප්‍රස්ථාරය ගත්තාම තහම් පහල්ට බැලනෑ මේ අනු තව දුරටත් ලෝකයේ සංක්‍යාව ඉහල යමින් පවත්තිනවා. ති අපි ඉන්නේ ඇතවශයෙන්ම රට තවම පිටිං ඇතුළට වැසූ තත්ත්වයක. ්‍රී ලාංකිකින් හැරුණුකොට වෙන පුද්ගලයන් ශ්‍රී ලංකවට පැමිණෙනෑ. නිසා දැන් අප ඉදිරියට අපිට තියෙන අභියෝගය දැනට වැඩිය වැඩි කියල කියයන් පුළුවන් මෙතෙක් පවත්වාගත්. ඇදිරිණී ති අයටතේ යම් කිසි පානය හටතේ පවත්වාගත්. සියලුම කාරණා ඉදිරියට දිගින් දිගටම පවත්වා ගැනීම ජනතාව ආයතන සතුකාරයන් සමස්ත ජනතාව මේ තත්ත්වය මේ ප්‍රශස් තත්ත්වයන් පිළිපැදී යුතුයි. මේවන විට කොරුණාරෝගින් හමුවුණ ආකාරය පිළිබඳ අවබෝධයක් පවතින බයි සෞඛ්‍යංශ පෙන්වා දෙන්නේ. පිට නිගමනය කරන්න පුළුවන් කොවිද්ධහනාවේ රෝගය සෑහෙන දුරකට රට තුළ. අපි පාලනය කළ තියෙනවායි කියලා මේ ආකාරයට අපි පාලනය කළ කොය අවස්ථාවකදී හරි කොහෙන් හෝ කොවිදධනාවේ රෝගේ වාර්තාාවීමේ ඉඩකඩ සම්භාවිතාවය තවමත් තියෙනවා. එය අපි සිහිය ත බාගෙන වැඩකටයුතු කළ ේුතු. ඊයේ සිට ආගම්භක ජීවෙන කටාව අපි හුරුවෙන්න්න ඕන. කොරුණ වෛරසිය යළි ඇතිවීම වැලැක්වීම සඳහා සියලු දෙනා සතු වගකීම නිසි අයුරින් ඉටු කළ ුතු බවයි ජාතික වෛද පරිෂණ ඒකක අධ්‍යක්ෂ වෛද්‍යය ජයරුව බ්ධාර මහතා ප්‍රකාශ කළේ අපේ රටේ පාරිසරිකව කොරෝණ වෛරසික හොයා ගන්න නෑ. ආමත් මේ රටේ කොරණ වෛරස එක තියෙන මිනිසුන් ඇගේ. භායනක වොදුර තියෙන්නේ තාමත් රෝග ලක්‍ෂණ නැතුව රෝගය ඇගේ තියෙන මිනිස්සු සමාජය ඉන්න පුළුවන්. මේ වෙලා වෙන්නට ඕනේ. තවදුරටත් කොරෝණ අවදානම තියෙන බව හොඳින් අවබොධ කරගෙන වෛරස්සක සමාජයේ. නිස්සුව අර යනො කෙළ හිතාගෙන තමන්ගේ ආරක්ෂාව තමන් සල්සගෙන කටයුතු කරන. තව සති දෙකතුනකින් නැවත රැල්ලක් කෙනෙක නවත්වන්න පුළන් අපිටම තමයි. තවරු දෙක්ක අනකම් කොරෝනත් එක් අපට ජීවත්තයෙන්න්න වෙනවා මේක ලෝක සෞ්‍ය සංගධානය මතය තිියුණ රටවල මත. එත කොට කරෝන හිද අපට කිසි දෙයක් නවත්තන්න බෑ. කරෝනත් එෙක්ක අපේ එදිනදා ජීවන චර්යාව ගෙන අන්ඩි ගෙනගන්නට ඕන. මේ රට ඉතාමත් හොඳින් කොරෝණ රෝගය පාලනය කරලා තියෙනවා. මේ රට ඉතාමත් හොඳින්? ගොරෝනාව කළමනාකරණය කරලා තියෙනවා. කොළඹ රික්්වේ ආරයා ලමමාරෝ හලට පැමිණෙන්නේ නම්. රෝගී දරවා සමඟ එක්ක අයෙු පමණක් පැමිණෙන ලෙස එම රෝ හලේ අධ්‍යක්ෂවරයා ඉල්ලා සිරිිනවා සියලුම රෝගීන් මෙම රෝහට පමිණ නැත්ව ආසන්නේ තියන ප්‍රධා රෝට ිල්ල ප්‍රතිකා බාගන්නවනම් හොඳයි ඒගේ ප්‍රතිකාර ලබාගැනීමේදී ගොඩාක් දුර අයට ඒවගේ දුරකතනමගේ දෙන්නුවට පස්සේ පැපල් මාර්ගන අප වසද ලබාදීම සඳහා අපි කටයුතු කරවා. ඊට අමතරවසානෝට සිසම පැමිණ රෝගීම් හලින් දුරකතන ඇමතුමක් ලබාදීලා ඒ අනුව වෙලාවත් දිනත් විංකරගෙන ප්‍රතිකා ලාගන්නඕනක් ඉතාත්තම පහසුව නම පරොත්තුලයකන්න සලකරන සඳහා පැමිණෙන රෝගී ඔුන්ට අපි දුරකත ඇමතුක් ලබාදෙන ලබාදුනර සිෙම රහට පමිෙන්ට ඕන. විදේ ශ්‍ර ලාංකිකයන් මෙරට ගෙන්වා ගැනීමේ නිරෝධහන කටයුතු තවදුරටත් ක්‍රාත්මක බව උදහමුදාපති ලුතුරෙන්ජනරල් ශවන්ද්‍ර සිල්වා මහතා පවසනවා. රැකිරක්ෂා කරණයගේත් වගකීමක් වෙනවා. එලබාදී ඇති උපදෙශවලට අනුව ය උපදෙශ පිළිපදිමින් තම රැකිරක්ෂාවල නියද වීමට ඒවගේම විශෂම ඔඋන් රැකිරක්ෂාවලට පැමිණේීමීද. අතර මගද නිවසයෙන් පිටත්වල පැිණේීමීද සහ නවත නිවස දක්වා යන කාලසීම අයදදිත්. ඒ කියපු සෞඛ උපදෙස් පිළිපදදිමි චාරිල්ක දුරත්ත ායාවයන් රැක ගැනමින් කටයුතුගරම ිතාමත්ම වැගත් වෙනවා. මේ අනුව සෑම අගේ ශ්‍රීලාංකෙක්ම උත්සසාහ කළයුත්තේ තබුන් කොවිද ආසාධිතෙක් නොවන. ආකාරයෙන් කටතු කිරීමටයි. නිරෝධහනය කළ කන්තලේ ප්‍රදේශයේ පවුල් හැත්තෑවක් එම නිරෝධහයින කටයුතු අද සාර්ථක අවසන් කළ. මෙම පිරිස දෙන විසේකක් පුරා නිරෝධහයිනය කරති වෙනවා. පුද්තලම වෛකාල ප්‍රදේශයේ කොරුණා වැලඳුණු එකම පවුලේ හදනාගෙන් අවසන්සාමාජිකයාද සුවේ ලබා නිවසට පැමිනිියා පුත්තලම දිස්ත්‍රික්කේ පළමමු කොරුණන ආසාධත්‍යයා සොයා ගැනුනේ පසුගේ මාර්තු මුල් සතියේදී. ඉදාලිය සිට මෙරට පැමිණි පුද්ගලයෙකුගින් ෛරසය තවත් පිරිසකට ආසාධනය වුණ. එම සියල දෙනාම එකම පවුලකට අයත් පසුව ඔවන් IDඩH රෝහල වෙත යොමු කෙරමු අතර මේවන විට අවසන් රෝගයාාද සවේ ලබාතිබෙනවා මෙ අතර වන්නේ ආරක්ෂක සේන මුූලස්ථානේයට ඇත් පපේ ඩුව යුදහමුදා කදඳුරේ නිරෝධයිනයට ලක් කළ තවත් පුද්ගලින් තිස් දෙදනෙකු සවේ ලබා ඔවුන්ගේ නිවෙස්වත පිටවගියා වන්නේ ආත්ඥාපති ේජ ජෙරල් රහිත ධර්මසිරි මහතාගේ පූර්ණ අධීක්ෂණයටතති මෙම අධ්‍යස්ථානයේ නිරෝධහ නක්‍රියාවලිය ක්‍රාත්මක බන්නේ ලස් නදහරින් ඇතුළු පිරිසකගේ PPCCRR පරීක්ෂණ සඳහා අවශ්‍ය සෙම පටළ, සාම්පන ලබාගැනීම පොලස් ශේත්‍ර බලකා ූලස්ථනයේ දී සි දුකරුණ, කොළඹ මහනගරස භව, ජනසෞඛ්‍ය දෙපාර්තමේන්තුවය වසංග විද්‍යාංශයි මේ්‍රාත්මක කළේ. ුණුොරයාාවේ සෝල් අගනුවරෙන් කරුණා ආසාධිතීන් අනු හතර දෙනෙකු වාර්තාාවීමමත් සමඟ දෙවනවටේ වෛර ්‍යපතයක් පිළිබඳ බලදහරින් අනතුර අඟ වනවා. අසාධිතකු රාත්ත්‍රී සමාජශලා කිහිපේකට ගො සිටිමත් සමඟයි මෙමතත්වය උද්ගත පැත්තේ. ඒහේතුවෙන් සෝල්ගනුවර පාසල් වසාදමීමටද පලදහරින් කටයතු කලා කොVවිD-19 හවත් නව කොරණා වෛරසේ මේවන විට ලෝපුරා හතලස් දෙලක්ෂ පනස් සයිදහ පන්සිතිස් අටදෙකුට ආසාධනේවීති වෙනවා. සුේලබෑඇති රෝගන් සංඛ්‍යාව පහලස් ක්ෂ සි හදහස් හත්සියේ විසිහයක්. වෛරසේ ආසාධනය හේතුවෙන් මරණ දෙලක්ෂ අසු හද්දහස් තුන්සේ පනස් තුනක් වාර්තාාවනවා. ටටවල් හාස් වැංපාලන ප්‍රදේශ දෙසය දුළහක වරසේ ව්‍යාත්ත වී ඇති බවයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසන්නේ. දවල මන්දිර සේවකයන්ට මුහුණු ආවරණ පැළඳීම අනිවාරය කරතිබෙනවා. එහි සේවකයන් දෙදෙනෙකුට ෛරසේ ආසාධනයවීම හේතුවයෙනුයි මෙම පියවරගෙනති බෙන්නේ. ගත වූ පෑවිසි හතරට මරණ එක්දහස් අටක් වාර්තාාවීමත් සමඟ. එට සමස්ත මරණ සංඛ්‍යාව අසු එක් දහසඉක්මවාතිබෙනවා. මෙ අතර වසාදමීමේ නීති ප්‍ර්‍යාත්මකව තිබියදීත් ටෙස්ලා වාහන විෂ්පාධන කර්මාන්ත ශාලව විවෘතකිරීම සම්හන්ඳෙන් පරේක්ෂණයක් සිදු කරන බව කැලිෆෝනියා ආණ්ඩුකාරවරයා පවසනවා. වෛරස ව්‍යාපතිය ආරම්භ වූ චීනේ අද වාර්ාව ඇත්තේ එක් ආසාධිතයෙු පමණයි. ඔහු මොංගෝලයා ජාතිකෙකු බයි සෞඛ්‍යංශ පවසන්නේ. එහතුන් ඊ දිනේදී ආසාධිතීන් දාහදෙනෙකු හඳුර ගත් අතර ඉන් පස් දෙෙනෙකු ර්තාාවනේ වූහන් ප්‍රාන්තෙන්. පංශයේ පාසල් විසබීජහරණය කරන අයිරු එරට මාධ්‍යවාාර්තා කළ. මෙම සතිී ප්‍රාථමික පාසල් ආරම්භ කරන අතර, උසස් පාසල් විියෘත කිරීමට නීමිතව ඇත්තේ ඉදිරිදින කිහි පේදී පබයි වාර්තා වන්නේ. කෙසේවද අධිහන කටයතු සඳහා එක් පන්තිකාවරඒක සිටිය හැකි සිසුන් සංඛ්‍යාව පහළවකට සීමක් කරති බෙරවා.කායවර්ධන මධ්‍යස්ථාන හා රඋපලාවාන්න්‍යා ාර අ්‍යවශ සේවාලෙස නම්කිරීමට බ්‍රසීල ජනාධිහිපතිවරයා පියවරගත්තා. හේතුවෙන් රට වවාසාදැමීම මධ්‍යහේ ෝද එම ව්‍යපාරක ස්ථාන විියෘත කිරීමට අවස්ථාව හිමි වනු ඇති ජනාධිපතිවරයාගේ මෙම ක්‍රියාමාර්ගගේ හේතුවෙන් ආණඩුකාරවරුන් සමඟ ඇතුඇතු වෙන ගැටුම් උගවී ඇති බවයි එරට මාධ්‍ය සඳහන් කරන්නේ මාස දෙකට පසු ඉන්දියාවෙන් වැඩිම ආසාධිතීන් සංඛ්‍යාවක් යේ වාර්තාාවනාක් එම සංඛ්‍යාව හාරදහස් දෙසය දහතුනක් මෙ අතර මාස දෙකට පස්සුව දුරගමන් දුම්බ්‍රිය දහවන, අදසිට ආරම්භ කිරීමට බලදහරින් පියවර ගෙන තිබෙනවා. පැෑත් උනක් ඇතුළත ප්‍රවේශපත්‍ර තිස්්දහක් අලව වූ බවයි දුම්්‍රිය දෙපාර්තමේන්තුව නිවදනය කරන්නේ. ිීතිය ක්‍රාත්මකව පෞතිද්දී ආරම්භ කල, කොළඹ ගම්පා දිස්ලික් එකෙහි රාජ්්‍ය ආයතනවල කටයුතු, මෙම සතිය අවසන් වනතෙක් අගණ්ඩවසිදුකිරීමට, රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය තීරණය කරති වෙනවා. ජන ජීවිත යතා තත්වයට පත්කිරීමේ කටයුතුද මට සමගාමයව ක්‍රියාත්මකයි. කොළඹ ම්ාදිස්ට්‍රික් එකෙහි ඇද්‍රනීතිය පැවතියද ආයතන ක්‍රියාකාදීවය හා ජනජීවිතය යතාත්වයට පත්කිරීම වැඩ පිළිවල ඒආ රම්ප වනාා. සෞඛ්‍ය අංශ සහ රජය ලබාදීඇතිය උපදෙස් ආකාරෙන් පිළිපදමින් තම කටයතුවල නිරතවලෙසයි රජය ජනතාවට දනන්දී තිබෙන්නේ. කොළම්ඹ ගම්පාදදිශ්‍රික්ක හැර සෙු ිස්ට්‍රික්වල ඊ රත්්‍රී අටැවූ ඇන්ද්‍රනීතිය අද පෙරවර පහතිවත් කෙරුුණා. එම දිශ්‍රික්ක වලට නැවත දනු දෙනතෙක් දිනපතා. රාත්‍රී අටේ සිටය අලව පහදක්වා ඇන්ද්‍රනීතිය ක්‍රාත්මකයි. නතිය අක්ඩ ප්‍රාත්ම කොලබ හගම්පා දිස්ශ්‍රික් දෙෙකහි ඇන්ද්‍රනීතිය පවතිද්දීම. සාමාන්‍ය ජනජීවිතය ආයතනික ක්‍රාකාරත්ව යතාත්වයට පත්කිරීමේ අරමනින් රජ හා පෞද්ගලික අයතන විෘත්ත කිරීමටයි පියවරග නැත්තේ රාජකායකට හිතුවෙනුවෙන් ගම ගන්නා පිරිස් වෙනුව, ලංගම හා දුම්රේ ඒකාබද් ප්‍රවාහනසේවා අකණ්ඩව ක්‍රාත්මකයි. ලම හගම්පා දිශ්‍රික දගලන්ට අදදිනේ නිවවැස්ෆලින් බැහරව ගොස් ආහාර අවෂ දැඇතුළූ අතවශ්‍ය බාන්් බිඳීගනීමට අවසර හිමි වන්නේ ජාතික හැදනු පතේ. අවසන් අක තුන හෝ හතරහිමිපුදගලින්ට පවනක් පබව පොලිසිය පවසනවා අද උදෑසන හයින් අවසන් වූපෑ විසි හතරක කාලි තුළ ඇද්‍රරි ීතිය කඩ කළ පුදගලින් හරසි අනු එත්තෙනකු හා වාහන එක අනු හතරක් අතරංගටකත් පව නියෝජු පොලිස්පති නිතිච්ඥ අධිත් රෝහනමහතා ප්‍රකාශ කලාා. නිෝදායින ඇදිර්නීතිය තෞදුරටත් කොළම්ඹ සහ ගම්පා දිශ්‍රිකවල ක්‍රියාස්මක වෙනවා ඒවාගේම අනිකුත් ප්‍රදේශල ඇධර්මීතිය මේ වඳ විට තිබත්වී අදරාත්වී අටට ඇවත ආරම්භ වී හට හදක්වාක් ක්‍රියාස්මක වෙනවා විශේෂෙන්ම ඇදිර්නීති කාය තුළ අද උදසනාහය වස වූ පෑවිසි හතරක් කාලය තුළ උද්ගලි නාසි අනුව එකක් අත්තඩම් ොටගෙන තිබෙනවා ඒවගේම වාහනකසියා අනු හතරක් පොිස්බාලටෙන තිබෙනවා එෙන්ම ඇදිර්මීති පනවල මුළු කාලය තුළ අතරම්ගොටගත්වරිස ස පනස් දෙෙදාහතලිස්තුනක් වන ඒවගේම වාහන දාහතුන්දාා සැසියක් පොලිෂ්පාරයටගෙන තිබෙනවා. අද දිනය ගාරවාද දිනය ගරුවාද දිනේදී කොළඹ සහ කම්පාදිිෂ්්‍රික්වල ස්ථාජකාරි සඳහා වාර්තා නොකරන. අයට පිටතර පැමිණිය හැක්කේ අංක තුන සහ හතර හැඳුම්පතේ අන්තිමාංක්‍ය ලෙස තියෙනයටයි එයනු ඔවුන්ට පාගමනින් යම් බාණ්ඩ සපයා ගැනීමට තමන් පදිංචිව හෝ නැවසි සිටිනස්ථාන ආසරනම ස්ථානකට යාමට හැකියාව තිබෙනවා. ඇ රජකාරයේ කට ස හ දුම්රීෙන් පැමිණීමට දහසට දෙක ල්ලම්රති නලද ඒදදි දී පැමි ඇතේ පුදතුල නමසේ අන හදනෙකුපවනයි දුම්රිය හතලි සතක් දාවනයටට කිරීමට කටයතු කරති මලද අවශ්‍ය තවමත දුම්රිය දහයක් පමනක් දවනත යතු ූපව දුම්රේද පාත්මින්තු පවසනවා. රජයේ ආයතන හා පෞද්ගලික ඇතනවල අදාල බරධාරය විසින් නම් කරනලද අයවලන් සඳ පමනයි. ්‍රමාණය ැලස හැක්. වැනි පුද්ගලින් සඳහා දුම්්‍රිය දායක් අදදිනත් ධාවනය කලා සාමාන්‍යය මගේ ජනතාවෙන් පඉල්ලා සිටිනවා මේ අවස්ථාවේදී දුම්රිය වෙට පැමිණීමි බල කරන නිසත් ඒවගේම අප ඉල්ලා සිටිනවා සියරුම රාජ්‍ය අයතන පෞද්ල අයතන වොලින් ඉදිරි සතිය සඳහා බදාලාදින හයට පෙර ලියාපතිංචුවෙන ලෙස දුම්ප්‍රිය දොර්මෙන්ටතවේ වෙබ්බඩිය හර. මෙ අතර ලංකා ගමනාගම මණඩලේටඇත් බස්වත පදහස් දෙියයක් ධාවනේතෙක් කකිරීමට සැලසම් කරති වූ බව, එම ම්ඩලේ සභහපතය කින්ලේ රුවක මහතා ප්‍රකාශ කලාා කෙසේ වුවද සේවා අවෂතා මත ඒයදියේදී දාවනය වූයේ ලංකම භශවත තුන්දහස් දෙසියයක් පමණයි. කොළඹ කොටුව දුරේ ස්ථනයට පැමණි අමාත්‍ය මහින් දාවරව රමහතා ඒකටීතුස් ඇබැරවා සමස්තෙ ප ලිස මගේ ප්‍රවාහනසේවා සතුදාක මටමින් සැලසීමට හැකි වූ බවයි, අමාත්‍ය මයින් දමරවර මහතාමේ දී කියයා සිටිය. රජය හාෞද්ගලික ආතන ක්‍රියාකාරිපය යයාතාතත්වයට පත්කිරීමේ වැඩ පිළි විියර්තේ එම ආතන මේවනවිට, තම රජකාඩි කටයතු අරම්භ කරතිබෙනවා. කාර්යයාලවල සේවා අවශ්‍යතා සැලකිලට ගනිමින්, එසඳහා අවශ්‍ය සැලසුම් සකස්කිරීමටයි ආයතන ප්‍රධානීෙන් කටයතු කරඇත්තේ. එකෙක් අයිතනකට සේවට වාර්තා කලේතු සේවක සේවිකාවන් පිළිබඳකන්වේදයන්ද. අතන ප්‍රධානන්ගේ මුලිකක් පින් සකස්කරතිබෙනවා. සේවක සේවිකාවන් කැඳවීමට අදාළ දැන්රීමක්. ආයතන ප්‍රධානින් සිදුකළ යුතු අතර එම තැනන්දීම සබාධීෙන් එෙක්්‍රෝනිික පිටපතහා, ඒතනික හැඳනු පතහෝ ආයතනින් ඉදිරිපත් කරන ලිපියක් සේවයට වාර්තා කරන පිරිසතු තිබ ුතුබවයි පොලිසි පවසන්නේ. රාජ්‍යහා පෞද්ගලික ආයතනල් කටයුතු ආරම්භකිරුණේ සියලු සෞඛ්‍ය ආරක්ෂක කම්මේද අනුගමනය කරමින්. අත්‍යවශ මහජන සේවාවන් සැපේන ආහාර ද්‍රවවෙ හා බා්ඩ අලි කරුණු ලබන තොගසා සිල්ල වෙලසැල් විවෘත කිරීමට අවසරේ ලපාදය තිබෙනවා අවෂද අලිවිසල් දුරකථන අලවිසල් මෙන්ම රදි පිළි අලිවිසැල්ද විෘතකිරීමට එඩකර ලබදී ඇති අතර කුඩා අපපනශාලා ආහර ලබාදන කුඩා පෙටිකඩ හා රස්ටරට් වෘර්ත කිීමට අවසර හිමි වන්නේ නැහැ. සංචාරක හෝටල් විවෘත්ත කිරීමට අවසරහිම වද. එම හෝටල්ව රෙස්ටරන්් විවෘත්ත කිීම නැත දනුන් දෙනතුරු අත්්‍යට පත වෙනවා. ොන්ඩා කපනස්ථාන හා රූපලා වන්න්‍යාකාර විෘත කර පවත්වාගෙනයා හැකේ. ප්‍රදේශය සෞඛ්‍ය වෛත නිලතාරිවරයාගේ නමිත සාහතිකේ ලබාගනීමින් අනතුරුවයි. සටිපොල දිනපොල ආදී සමූ වශයෙන් වෙළදාම් කරන ස්ථානමින්ම ජනතාව වැඩි වශයෙන් ගැවසින සමූහ වෙලඳපොල නැවත දනන් දෙෙන තුර විරදත්ත කිරීමට එඩකඩ ොලබෙන පවයි රජයනිේදනය කරන්නේ එමෙන්ම කායවර්තන මධ්‍යස්ථාන සම්භාන මධ්‍යස්ථාන සමාජශාලා ඔටතු ඇල්ලිේ මධ්‍යස්ථාන අදිය නැවත දනුම් දෙනතෙක් තවදුරටත්වසාහත වෙනවා. ආහරද්‍රව හා අවශෂද ඇතුලූ අත්‍යවශදී මිදක නිිඳ හා එක් නිවසින් පැමණ යුත්තේ එක් අකපමණයි ඒේුවද රෝධාන්නිට හස්න් නිෝධානයට ලක්ක ඇති පුදගලින්ට ඔන්ගේ පවල්වලසාමාජකින්ට සෞඛ්‍ය ෛදනනිල් ධරී සහතිකේ ලැබනතෙක්. ඉහද සඳහන් අඇරුන් ගමන් කිරීමේ හැියාව නොමැති බවයි පොලිසිපෙන් පාතන්නේ. අදනේ කොළඹසාහම්පාහැනුකොට සසු දිස්ටික්වල ඇදනී ඉත්කිරීමත් සමඟ ජනතාව නගරකරාපමින්යා. බොහෝ පිරිස් සෞඛ ආලක්ෂිත ක්‍රමේද අනුගමනය කරද, ඇතැ පුදගලින් එම උපෙස් කඩකරමින් කටතුකරන අරුද දකිනිට ලබුණා. එවැනි පුදගලන්ට දැඩි අවවාද කකිරීමටයි පොලිසිපවරගත්තේ. හෙද හෙදියන්ගේ සේවාව ලෝකයටම අත්‍යාවශ්‍යම හොදක ජාත්‍යයන්තර හෙද දිනය අදට හෙද තිබෙනවා. හෙද සවේ මතාවයන විරුදධාව වලියල ොලරෙන්න්ස් නයිටන්ගගේල් මහත්මියගේ අදට යෙදී ඇති ජන්මදිනය මුල්කර ගනිමින් සෑම වසරකම මැයි මස දුනුස් වනදා ජාත්‍යන්තර හෙද දිනය සැවරෙනවා. ියවශෙන් සෞඛ්‍ය නගා සිිවීම සඳහා හෙදියන් ලෙස හඬ නගමු යන්න මෙවර හෙද දිනේ තේබාවයි. එද හා පවුල් සෞඛ්‍ය වර්ෂය ලෙස ලොක සෞඛ්‍ය සංවිධානය මෙම වසර ප්‍රකාශයට පත්කර ඇත්තේ හෙද සේවාවේ නිර්මාතරු ෆෝරෙන්න්ස් නයිටින්ගේේල් හත්මියගේ දෙසයවන ජන්මදිනය මෙම වසට එදී තිවීම හේතුවෙන. වෙෙට සෞඛේේස්ත්‍රයේ තිස් හයිද හසක පමණ එද හිෙදියන් පිරිසක් සේවය කරනවා ඔවුන් ඇළු විශේෂ්‍රීණයේ එද නිලද හරින් මහජන සෞඛ්‍යේ එෙද සොයිරු සේලියන් මහජන සෞඛ්‍යේ එද නෙලද හරින් ඇතුළු බොහෝ පිරිසක් ොපID-19 බස එෙහි සටටට ජීවිත පරිත්‍යාගෙන් උරදි සිටිනවා. ඉන් ගොඩක් අය දන්නේ නෑ මේ හෙදකමින් කියන වටිනාගම්මුකක්ද කියලා. ඇත්තටම හෙදියක් කියන්නේ පවුනකට සම්පතා. මකද හේතුව අපි අපි තරුණවයසේ අපේ අම්මල තාත්තලපියු රැක බලාගත්. ඉදි පස්සේ අපි අමතීරණ වෙන්නේ තවත් කණඩායම රැක බලාගන්න. මේ මෙවර හෙදදිනේතේමාව තවත් සමාන වෙනවා ඒක මේ අපට නොපෙනයාපු වෛරසය ඒකාපේනෑ වෛරසය මේ හෙදියෝ අ අමෙරිකාවේ හෙදියෝ මාස්කනෑ කියලා ගෙදර ගිය. හැබැයි අපේ හෙදියෝ පාස්ක මහ ගත්තා. දව සංගයකටි කවරු ෑස් වෙලා හිටිය ඒ කායෝ රදම ගන පේක්ෂ විේදර. මේ දවස්සල මේ කොයිඩව සංගතය හැම හෙදයක්ම ලංකාව පුරා උත්තරයෙන් දකුණට නැගැෙනකිරින් බටහිරට ඉන්න සියල්ම රෝගල්වල. හැම හෙදයක්ම තමුන්ගේ නිමස දෙක තමුන්ගේ පෞද්ධලක ජීවිතය දෙක හැබැයි පෘතිය ජීවිතය එක කල්ලා වැඩ කරන. තමන් කරන එම කැපකිරීමට මිස්සි ෞරුවයක් ලබාදීම සඳහා කොරුණා ්‍යාත්තියටෙහිව සෞඛ්‍යාශ නබාද ඇති උපදෙස්. අකුරටම පිළිපදින ලෙසයි, හෙද හෙදියන් ඉල්ලා සිටිින්න්නේ. අපි දැ මේ කාරයේ විශාල කැපකිීමක් කර යහ පස් සෞඛ්‍ය පුරදුුවලට නිර්ෝධයන කටයුතුවට පලාත් වස තිබීම තුළ අපි විශාල කැප කිරීමක් අපද හැම කැනව සිදු කරා. නමුත් එය වතුරේ හැරින්නට පුළුවන් රට ඇඩට පන්සේ මේ සෞඛ්‍ය පුරුදු බ අමතකොරුත් අනි වාරය මේ තත්්‍ය නතත් වැඩි වන්නට පුළම්බව අමතක කරන්නට එපා. අප කරපු කැප කිරීමට ගෞරුත්වයක් ඔබට තියෙනවන ඔබ යහ පස්සෞ්‍ය පුරුදු ති කරලා කරුයා කර රටේ පුර වැසය කෙට මේ වගකිමිෂ් කර. ජතියන්තර හෙදදිනේ වෙනුවෙන් හෙදහිදියන් සඳහ සුභ පැතුම් එක් කරන සෞඛ්‍යමාත්‍යය පවිත්‍ර වඥ්‍යාරක්චිමත්්‍යය ප්‍රකාශ කරන්නේ COVID-19 ප්‍රතිකාර සේවා වනදී නිම පිරිසගෙන් සිදුවන සේවාාව විශිෂ්ට බවයි. රටමෙනුවෙන් කැපෙන සුව විරුවන්ට අපගේ ප්‍රාමය. ඉඳන සහනාදාහරය ලබා නොදෙන්නේ නම්, රෝධහයන නීති අනුව පෞදත්කලික බස්ව්‍රත දහබනය කළ නොහැකි බවට, ගැමුණු විජරත්න මහතා ප්‍රකාශ කළද, ඒ සියලු බස්වත හිමියන්ගේ තීරණය නොවන බව, සමස්තලංකා පලාාත් මාර්ගස්ථ අධිකාරිය පවසනවා. මගින් අපි භෂතය සට පනහ අඩුංකාවක් ගෙනයාේද අපිට අපේ පිරිවය දරගන්න හැකවාවක් වෙන්න. හිේ පිරිියඇව දරා ගනීමට හැකියාවක් නොවෙන නිසා. පිට අවශ්‍ය වෙලා තියෙනවා මේ ඉන්දන්න සානාත්‍ර අපි කිව්වා ආණ්ඩුවට එහෙම නූනොත්. අනිවාර්රයෙන්ම පෞද්ගිලික බස්හත දාවනය කරන්න උසා ගත්තොත්තේ අධික මගින් සංක්‍යාවක් බස්හතවල ගම කිරීම වැලක්විය නොහැකි. පොලිසිට පිපස්සන්ගේල නවත්න්න හැකවක් වෙන්න. ෞද්ගලි බස්හත දුවන්න පුුවන් ැරිදිදගේල කීමේ වග කියීම ති ගැමු විරත්න්න. ඒ අපේ රටේ ආණ්ඩුවට ප්‍රවාණ අමාත්‍යාංශයට පළත් නවේම ප්‍රවාාණ අධකාාරිීවරන සභහතුරහට මං කියයනවා. බස්ධාවනය සම්බන්ධයෙන් අපට එහෙම ගැටලුවක් ඇත්ති නැහැ. මේක පටන්ගන්න වෙලාවේ. අපේ බස්හිමියට කිව්වහම තමුගේ බස්ධාවනය කරන්න කියලා. කිසිම පැකිලීමක් නැතුව මේ මානුෂීය මෙහෙවරක් කිරීමේ පුවමනාාවෙන්. අපේ බස්හිමිය. මේ කාරනාවටන්ගත් එකකොු පටන්ගන්නකොට අපි පලාත්නවේ සබහපදවරු බැසිරජපක් සැත්තුමාගේ ඉල්ලිීමක්කරා ප්‍රවාහ ැමතුමාගින් ඉල්ලීමක්කර මෙ ඇයට යම් සහනයක් දෙන්නකි මේ සහරධාරය ලැබෙයි කියලා දැනෙනකොට ඒ ලැබෙන්න සහනාධාරය ලබාදීනේ ගෞරවය අයිති කරගන්න සමහරයි හදනුව හ සමින් ස්වාදනරපවාහනේ මධ්‍යයහන ප්‍රධාන පෘත්ති විකාශය අදට අවසන් සුපතව සක්කපට.